අද ඔබට හඳුන්වා දීමට යන්නේ ඉතා අනර්ග ලිපියක්. එම ලිපිය ලියා තබන්නේ පාලිත ආයරත්න විසින් සිහල විමසුම යන පර්යේෂණ ග්‍රන්ථයේ. එම පර්යේෂණ ග්‍රන්ථයෙන් ජාතිය, ආගම, සංස්කෘතිය, දේශපාලනය හා බැඳුණු මිත්‍යා මත පිළිබඳ විමසුමක් තමයි කර තිබෙන්නේ. ඉතින් එහි තිබෙනවා මේ ලිපියක් අද කාලෙටත් අනාගතයටත් තවත් ඉදිරි කාලයන් වල අධ්‍යයනය කටයුතු නිරත වීම සඳහා සුදුසු ලිපියක්. ඉතින් මේ ලිපිය දෙස විවිධ පුද්ගල විවිධ කෝණෙන් බැලුවත් සත්‍ය සමාජ ගත කරන්නවුන් අතරේ මේ ලිපිය ප්‍රසිද්ධ වේවි කියා අපි සිතමු. ඉතින් මේ ලිපියේ මූලික කාරණය වන්නේ සර්වාගම් පිස්සුව ගැන. ඉතින් අපේ රට තුල මේ සර්වාගම් පිස්සුව ඉතා වේගෙන් පැතිරී යමින් පවතිනවා. දැන් රාජ්‍යතන්ත්‍රයෙන් මේවා පිළිගනිමින් ඉස්මුදුනින් ක්‍රියා කරමින් සිටින පිරිසකුත් සිටිනවා. ඉතින් දැන් අපි බලමු මේ සර්වාගම් පිස්සුව අපේ ලක්දිව තුල ඇතිවන්නේ කොහොමද කියලා. යුරෝපයෙන් මෙහි ආකාරය මෙහි එම සර්වාගම් පිස්සුව ආකාරය ආපු හැටි කතා නොකිරීමට දැනට අපි සිතනවා. නමුත් බලමු දැන් මේ ලිපිය දෙස මෙසේ හැරී. බෙලෙන් පතුරවන සර්වාගමික පිස්සුව. සර්වාගමික පිස්සුව හේවත් ඔක්කොම ආගම් එකයි යන උමතුව අප රට තුළ පැතිර යමින් තිබේ. මෙම උමතුව අප බොදු රට තුළ පැතිරීමට වැඩි වශයෙන් දායක වන්නේ පෙර කොටි සංවිධානයට හා පාස්ටර් මගමරුවන්ට හා සාමය සඳහා වැඩිපුර පෙනී සිටි විකල්ප ප්‍රතිපත්ති නිර්මාණය කරන්නන්නේ. මොවුන්ගේ පරම අපේක්ෂා වන්නේ 1. රට විනාශ කිරීම. 2. අනාගතයේ නැති ආගම් යුද්ධයක් ඇති කිරීම. 3. රට අබල දුබල කිරීමෙහිවත් සිංහලයාට ජාතියක්, ජන්මයක්, ආගමක් නැති කිරීම. 4. පන්සල් හා ඒවට ඉඩම් සමසේ බෙදා ගැනීමට බහුකෝලම්, බහුගති, බහුපිස්සුව අපේ ළමුන්ට හා අපහට විවිධ ප්‍රචාරක වැඩසටහන් හරහා එබ්බවීමට ක්‍රියා කිරීම. හා එමගින් අප සිත් දිනාගෙන අප හදවත් ඔවුන් කෙරේ නැඹුරු කරවා අප අපට අයිති භූමි හා සම්පත් කෙරේ ඇති අවධානය අඩු කරවා තම සම්පත් හා භූමි වැඩි කර ගැනීමට මාන බැලී. 5. සිංහල ජනනායකයන් පසුපස ගොත් මිත්‍රකම් ගොඩනංවාගෙන ඔවුන්ව රවට්ටා මස් කෑමත් නොකෑමත් එකයි, බුදුන් වැන්දත් දෙවියන් වැන්දත් එකයි, බයිබලයත් කුරාණයත් ත්‍රිපිටකයත් පැහැදිලිවම එකයි යන අමනෝන්‍ය මත සිංහල බොදු ජනතාව පැවසීමට හා සිංහලයන්ගේ සිත් දිනාගත් ජනනායකයන් යොදා සර්වාගම මතවලට එහෙයියන් කොටගෙන එමගින් සිංහල බොදු අප සාරධර්ම කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීම. 6. සර්වාගම පිස්සුව හෝ නාඩගම ගැන කතිකා කරන සෑම වැඩසටහනකටම සිවුරු ඇඳගත් දේවදත්තයන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කර ගැනීමට වෑයම් කිරීම හා එමගින් නිවැරදි සංඝයා වහන්සේලා ගැන බුදුදහම ගැන සැක කටයුතු ආකාරයෙන් වැරදි ප්‍රකාශයන් කෙසේ හෝ ලබා ගැනීම. 7. සංඝයා වහන්සේලාට මෙන් සමානව මේ නොපැවැදි පූජකයන්ටද සමාජයේ ප්‍රමුඛස්ථානය ලබා ගැනීම හා එමගින් ආණ්ඩු මෙල්ල කිරීමට උත්සාහ කිරීම. 8. නැති ඊලමක් ගොඩනගාගෙන එහි මූලික ආගම පූජක ආගමක් කර ගැනීමට වෙර දැනීම. 9. රට අස්ථාවර කිරීමට මාන බලන NGO නඩයන් පෝෂණය කිරීම හා එවන් සංවිධානවල පිරිස් වැඩි කර ගැනීමට සර්වාගමික උමතුව නාඩගම් හරහා උදව් කිරීම. 10. බෞද්ධ මනෝමූලික සාධකයන් ඉවත් කොට සර්වාගමික මනෝමූලික සාධකයන් බුදුනුවන් හරහාම සමාජගත කිරීම. 11. වෙනත් රටවල්වල බලය හරහා සිහල බුදුනුවන්ගේ උරුමය පාලනය කිරීමට සමත් විවිධ සංවිධානවලට නාගරික හා ග්‍රාමීය වශයෙන් තොරතුරු සැපයීමට සමත් තරුණ තරුණියන් සර්වාගම පිස්සුව හෝ උමතුවන් නාමයෙන් නම්වා ගැනීම. 12. සතවර්ෂ 5කට වැඩි කාලයක් උත්සාහ කෙරුවද තවමත් ගොඩනගා ගැනීමට නොහැකි වූ දේවරාජ්‍ය නව මුහුණුවරකින් එළි දැක්වීම. 13. රටේ ප්‍රධාන පාලන ප්‍රක්ෂ සිංහල බුදු ඡන්දයෙන් පත් වූවක් නම් එම මතය දීර්ඝකාලීන වෙනස් කිරීමට හෝ පාලනය අල්ලා නැවත අල්ලා ගැනීමට වෙනත් ආගමික නැඹුරුවක් ඇති ජනනායකයන් රට දිනූ පක්ෂය තුළ ඇති බව සියුම් හොවා දැක්වීමට සාර පෝය දිනයන්නේදී පවා වැලැක් කිය නොහැකි දේශීය හා විදේශීය සංචාර නිර්මාණය කිරීමට ආරාධනා සියල් රට හඳුන්වා දීම සඳහා අන්තර්ජාතිකව කල්වෙලා බලා ආරාධනා සකස් කර දීම. 14. ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානවලට ගොස් සර්වාගමික වැඩසටහන් පැවැත්වීම. 15.
ආචාර්ය මහාචාර්යවරු මුදල් හදල් දී රවට්ටාගෙන සර්වාගීම පෙරහැරවල් පෙරමුණේ රාළ කර ගැනීම. 16 විවිධ සියලු සංස්කෘතික නැටුම් ගැයුම් වැයුම් හා කලා පෙරටු කරගෙන තම දේව ආගමික උත්සව පැවැත්වීම හා එම අවස්ථා මගින් මුදල් දී පාරම්පරික නැටුම් කණ්ඩායම ලවා පූජකයන්ටත් සිහල උත්සවාකාරයෙන් බෙර වාදනයෙන් කර ගැනීම හා එමගින් දේව ආගමට සිහල ස්වරූපයක් ඔබවා ගැනීම. 17 බෞද්ධයන් විසින් තෙරුවන් උදෙසා පමණක් භාවිතා කරන වචන සර්වාගම පිස්සු හෝ උමතුව වැඩසටහන් පවත්වන කාලයන් තුළදී පුන පුනා පූජකයන් ඇමතීම සඳහා භාවිතා කිරීම. උදාහරණ කිතුනු සංඝ, මහානායක හිමි, අනුනායක හිමි. 18 සුදුපාට පූජක සිවුර ටිකෙන් ටික කහපාට වර්ණයෙන් වසා ගැනීම හා සැරසිරි සියල්ලක්ම සඳහා බෞද්ධයන් විසින් තෝරාගත් වර්ණ භාවිතා කිරීම. පසුගිය කාලයන් තුළදී අනෙක් ආගමික උත්සව සඳහා යොදාගත් වර්ණ දෙස බලන්න. 19 අවසාන වශයෙන් පූජකයා ලොක්කා එනම් ලොකු මිනිසකු වී මෙම සර්වාගම වැඩසටහනවල සහභාගී වන සිවුරට මුවා වුණු සංඝයා වහන්සේලා සොක්කා කිරීමට, බාලිකු කිරීමට නොපැවැදි පූජකයන් ගිහියන් උත්සව සභාවට එන විට අසුනින් නැගිට ආචාර කිරීමට හුරු පුරුදු කිරීම, පාප වහන්සේ බැහැ දැකීමට භික්ෂුන් යෑම සහ ඔවුන් එන විට හුනස්යෙන් නැගී සිටි බෞද්ධ නාමයේ ගත් භික්ෂුන් වහන්සේලාගේ ඡායාරූප පසුගිය කාලවලදී විවිධ ලිපිවලට පළවී තිබුණි. සිංහලයන් බුද්ධිය භාවිතා කර තම ආගම දහම ආරක්ෂා කර ගැනීමට කාලය දැන් පැමිණ ඇත. තම සිතැඟි දේශපාලකයා හෝ භික්ෂුව කොයි යම් මතයක් හෝ සර්වාගී මගක් ගත්තද තමා ඒ මුග්ධ මග නොයා යුතුය. ඊට ප්‍රධානම හේතුව වන්නේ සිංහලයන් වන අප එකමුතුව නම් එකම මතයකට එකඟ නම් තුන්වන්ගේ අමිල නිර්මල ගුණ සුවඳ දන්නේ නම් සටනකින් තොරව සර්වාගමික ආඩියන්ගේ සියල්ල ප්‍රතික්ෂේප කිරීමෙන්ද එසේද නොහැකි නම් ඔහුෝ ඇයගේ හැසිරීම අප්‍රිය සහගත කීමෙන් පහසුවෙන් අප සමාජයෙන් පන්නා දැමීමට හැකි බැවිනි. දේශීය හා විදේශීය කුහකයන් එක්වී ලහි ලහියේ ගම් නියං ගම් මොස්සේ පතුරන ඔක්කොම ආගමිකයි යන සර්වාගමික නාඩගම සර්වාගමික උමතුව සර්වාගම පිස්සුව අප රටින් තුරන් කර දැමීමට බොදු අප අද අදිටන් කරගනිමු. කවි දෙකුත් ලියලා තියෙනවා එම පොතේම. සර්වාගමික උමතුව ලක්දිව තුල පැතිර යති, ආගම් කලමෙ මුන් හැම වැඩ හිඳිති. සද්ධර්මයේ විසිකොට පර ධර්මයේ අනුව යති, ආගම් කලවෙමින් බොදු සිත් පාරවති. පින්වත් පුතේ මේ පොඩ්ඩක් අහන්නකෝ, බුදුහිමි අමිල දහම ගැන කියන්නකෝ, තෙරුවන් සරණ අගනේමයි හිතන්නකෝ, සර්වාගමික උමතුවට පහපාරක් අහන්නකෝ. සර්වාගමික ආඩියන්ගෙන් අපේ දූ දරුවන් අපේ රට අපේ දහම ආරක්ෂා කරගනිමු. ඔබ සැමට තෙරුවන් සරණ. මෙම ගැන ඔබට යම්කිසි වෙනත් විකල්ප මතයක් දරනවා නම් ඒ අපේ ලංකා දිනපොත මෙම වීඩියෝ පළවෙනි ස්ථානයේ පල්හයෙන් කොමෙන්ට් කරන ලෙස